ආයුබෝවන් සියලුම දෙනාට 2023 වර්ෂයට අදාළ යවුන් ආසියානු කුසලාන තරඟාවලියේ අද අවසන් පූර්ව වටේට අදාළ තරඟ දෙකක් පැවැත්වෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර තරඟේ නිමවටපත් වුණා. ඒ වගේම මේ වන විටත් ඉන්දියා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පාකිස්තාන ඒ කණ්ඩායම අතර පැවති තරඟේ පාකිස්තානු ඒ කණ්ඩායම ලකුණු 322ක් ලබා ගැනීමට සමත් වුණා. නියමිත පන්දු අර 50 අවසානයේ සියලු දෙනාම දැවි ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන්, ලහිරු සමරකෝන්, ඒ වගේම චාමික කරුණාරත්න කඩලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ වගේම සහන් ආරච්චිගේ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ජයග්‍රාහී ලකුණු 323ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන අවිෂ්ක පෙනාන්ඩු සහ ලසිත් ක්‍රූස්පුල්ලේ අතරින් ලසිත් ක්‍රූස්පුල්ලේ ලකුණු බිංදුවකට දවා ගැනීමට සමත් වුණා පාකිස්තානු පන්දු යවන්නන් විසින්. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 97ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම සහන් ආරච්චිගේද ලකුණු 97ක් ලබා ගැනීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරබැක නියැලීමට හැකියාවක් ලැබුණේ නැහැ අද දිනේදී. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 262ක් පමණයි. ඒ අනුව පාකිස්තාන් ඒ කණ්ඩායම ලකුණු 60කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා ආසියානු කුසලාන අවසන් පූර්ව වටේ තරඟේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්. ඉතින් ශ්‍රී ලංකා යවුන් කණ්ඩායමට ආසියානු කුසලානෙන් ඉවත්වීමට සිදුනා මේ සමග ක්‍රිකට් පිටියේ මේ වගේ අලුත් තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක එකතුලයින්. අපි නැවතත් හමුවෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.